මේක බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී පාම් විකිණීම නියාමනය කිරීම සහ විකිණීමට ඉදිරිපත් කරන පාන් වල නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකිවන පිරිස විධිවිධාන ඇතුළත් කළ 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවල තියෙනවා. වෙළඳ අමාත්‍යතුමා නලින් ෆර්නාන්ඩෝ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් 1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කරා. මේක බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී පාම් විකිණීම නියාමනය කිරීම සහ විකිණීමට ඉදිරිපත් කරන පාන් වල නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකිවන පිරිස විධිවිධාන ඇතුළත් කළ 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවල තියෙනවා. 2003 අංක 3 දරන පාරිභෝග කටයුතු අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නගින අවස්ථාවන් තිබෙන නිසා එකී ආඥා පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව හඳුනාගෙන ආඥා පනත අවලංගු කිරීම පිණිස ව්‍යවස්ථාපිත කැටුම්පත් සකස් කරන ලෙස නීති කැටුම්පත් සම්පාදකට උපදෙස් දෙන්න ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණා. ඒ පැරණි ආඥා පනත ඉවත් කළ ඒ වෙනුවට පරිබොක් කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අවශ්‍ය ආරක්ෂණයේ සලසන්න විධිවිධාන යොදන්න බලාපොරොත්තු වෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ